ජනාධිපතිතුමා කමිටු වාර්තාවක්. ඒකෙන් කියනවා 2000 පහුගිය නොවැම්බර් මාසයේ 29 වෙනිදා සිට 5 වෙනිදා දක්වා සතිය ඇතුළත මෙවැනි පිපිරීම් 400ක් සිදු වී තිබෙන බව. ඒ වගේම මා දැක්ක මාධ්‍ය වාර්තා කළප දෙදෙනෙක් පමණ මිය ගොස් තිබෙන බව. මා දන්නේ ඒක සත්‍යද නැද්ද කියලා මා මාධ්‍ය වාර්තාවක් තිබෙන්නේ මාධ්‍ය වාර්තා තිබෙනවා. ඒ වගේම බොහෝ අය බියෙන් ඉන්නවා. සමහර අය ටැංකිය එළියේ තියලා තිනවා. ටැංකිය එළියේ තියලා බටේ ඇතුළට ගන්නවා. සමහර අය ලිප එළියෙන් තියලා ටැංකිය ඇතුළට අරන් තිනවා. ඒ ලිපට වඩා වටිනවා ටැංකිය කියලා. දැන් පුරවැසියෝ මොකද කරන්නේ? හෙල්මට් දාගෙන උයන්ඩ යන්න වෙලා තියෙනවා. නේද? ලයිට් එක දාන්න කරින් දොළවල් රෙන්ඩ වෙලා තියෙනවා. ඒක විශාල භීතියක තත්වයක් ඇති වී තිබෙනවා. හැබැයි මේ තත් ඔව් මේ තත්වයට වග කියන්නේ කවුද? මේ තත්වයට ආණ්ඩුවක් හිටිය වග කියන්න ඕන. මොකද්ද ලබා දී තිබෙන පිළිතුර? විශේෂයෙන්ම මා ගාව තිබෙනවා ලිට්‍රෝ ගෑස් සමාගමට ඒ කියන්නේ පාරිභෝගික අධිකාරිය යවන ලද ලිපියක් කලින් අර මිල වැඩි කිරීම පිළිබඳ. ඒකේ දීපිරි ඉතා පැහැදිලිව පිළිගන්නවා මේකේ සංයුතිය මාරු කර බව. ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය මාරු කරා. ඒ වගේම විතරක් නෙවෙයි ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීමේ හේතු කොටගෙන අධික පීඩනයක් ඇති වෙන බව අධික පීඩනයක් ඇති වෙන බව මේ වාර්තාවෙන් එළිදරව් වෙනවා. මේ වාර්තාවේ කියනවා නේද? වැඩි වාෂ්ප පීඩන නිසා ස්ථාවර ගිනි දැල්ලක් ඇතිවීම. ඒ කියන්නේ ප්‍රොපේන් සංයුතිය මාරු කරලා අර ලීටර 18 සිලින්ඩරේ අඩු කිරීම නිසා අධික ගිනි දැල්ලක් ඇති වෙනවා, පීඩනය වැඩි වෙනවා කියලා වාර්තාවේ පිළිගන්නවා. ඒතකොට මේක තමයි පාරිභෝගික අධිකාරියට එදා ගෑස් සමාගම විසින් එවන ලද වාර්තාව. ඒ වාර්තාවේ නිශ්චිත වශයෙන් කියනවා මේ සංයුතිය වැඩි කිරීම නිසා පීඩනය වැඩි වෙන බව. මේ සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනය වැඩි වෙන බව. හැබැයි අපි කවුරුත් දන්නවා මේ පීඩනයට මේ ටැංකිය පුපුරන්නේ නැහැ. ටැංකිය පුපුරන්න තවත් විශාල පීඩනයක් 1800කට වගේ යනවා. ඒක විශාල පීඩනයක්. හැබැයි ටැංකිය පුපුරන්නේ නැත්තම් මොකද වෙන්නේ? ටැංකියෙන් කාන්දු වෙන තැන් තිබෙනවා. ඊළඟ එකට තියෙන රෙගුලේටරේ තියෙනවා, ලිප තියෙනවා. මේ ක්‍රියාවලිය ගෑස් ගලාගෙන යනවා. ඒක ඒක අධික වේග අධික පීඩනයක් සහිතව ගලාගෙන යාම තමයි මේ පිපිරීමට හේතුව. ඒ නිසා තමයි සතියක් ඇතුළත පිපිරීම 430ක්. අපි දන්නේ නැහැ 6 වෙනිදා ඉඳන් මේ දින දක්වා කොච්චර සිද්ධ වෙලා තිබෙනවද කියලා. මාධ්‍ය වාර්තා කරන 40 30 වගේ ප්‍රමාණ කේස් සිද්ධ වෙනවා. දැන් මොකක්ද අවසන්දි? අවසන්දි තමුන්නාසලගේ අද නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා පාරිභෝගික අධිකාරියෙන්. පාරිභෝගික අධිකාරිය නිකුත් කරලා තිබෙන නිවේදනය තමයි කුමක්ද? ගෑස් ආපෝ කැඳවන්න. හැබැයි ඒ කැඳවන්නේ කුමන ගෑස්ද? ඒ ගෑස් කැඳවන්නේ නිවාස සහ වෙළඳසල් වෙත නිකුත් කර තිබෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර යලි කැඳවීමට නියෝග කරයි. බාරගන්නේ මුද්‍රා නොකඩු භාවිතා නොකර ලද සිලින්ඩර විතරයි. එද තමුන්වාසල එතන ගෙවල් වල ගිහිල්ලා මේ බිත්තර රකින්න වගේ ගෑස් සිලින්ඩර තියන් ඉන්නව කියලා. ගෑස් එක ලීන්ඩර ගෑස් හිගයක් ඇති වෙලා පෝලිමේ ඉඳලා ගෑස් සිලින්ඩරයක් අරන් යන්නේ ඒ වෙලාවෙම පත්තු කරන්න බලාගෙන. දැන් ආපහු කැඳවන්නේ මොනවද? දැන් ආපහු කැඳවන්න තීරණ අරගෙන තිබෙන්නේ මුද්‍රා නොකඩන ලද ඒවා. එනිසා දෙනුත් ගෙවල් ඇතුලේ පිපිරීම් පිළිබඳ සැකයක් මතුවී තිබෙනවා. එනිසා තමුන්වාසලට හඳුනා ගන්න ක්‍රමයක් තිබෙනවද කියන්නේ? මොන ලොට් එකේද මේක මතුවී තිබෙන්නේ? කවදාද මේක වෙනස් වී තිබෙන්නේ? ඒව නැවත බාර දෙන්න කියන්නේ. ඒවා බාර දීලා නැවත පුරවන්න. එහෙම නැතුව තමුන්වාසල දැන් අවසන් තීරණය එක්ක පුපුරලා ඉවර වෙන්න ඕන. එක්ක ඉවර වෙලා ගෑස් ඉවර වෙලා ඉවර වෙන්න ඕන. ඒ වගේ තීරණයකට අවිලා තිබෙන්නේ. එනිසා විශේෂයෙන්ම මේ ගෑස් පිළිබඳ ඇති වී තිබෙන අනිශ්චිතතාවට විසඳුමක් ලබා දිය යුතුයි අදවත්.